සියලු දෙනාටම අයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ channel එකේ subscribers ලා වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන් උපක්‍රම දෙකක්. උපක්‍රම ගණනාවක් තිබුණත් ඒ සියල්ලම මේක වීඩියෝකින් කියන්න අමාරුයි. මම පුළුවන් විදියට ඔයාලට ඒ සියලුම උපක්‍රම මම කියලා දෙන්නම්. මම මේ වීඩියෝයෙන් ඔයාලට උපක්‍රම දෙකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි බලමු නෝදී උපක්‍රම කියලා. එකටම රැඳී ඉන්න මයිත් එක්ක පළවෙනි එක තමයි ඔයාලා අප්ලෝඩ් කරන වීඩියෝ ප්‍රමාණය වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ අප්ලෝඩ් කරන ෆ්‍රීකවන්සි එක වැඩි කරගන්න. මේක කියන තරම් ලේසි නැති වුණාට ඔයාට ඒකේ තියෙන වළංගු භාගය නොසලකා හරින්න බෑ. මොකද කෙනෙක් නාලිකාවකට නැත්නම් ඔයාගේ channel එකට subscribe කරන්න ප්‍රධාන හේතුව තමයි උන් ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එකට කැමති නිසා. ඉතින් එයාලා ඒ කැමති නිසා තවත් වීඩියෝ දර්ශන නැත්නම් වීඩියෝ දකින්න එයාලා කැමති. ඉතින් සාමාන්‍යයෙන් මේ YouTube වීඩියෝ නරඹන්න සාමාන්‍ය අන්තර්ගතයන් නිෂ්පාදනය නැත්නම් අප්ලෝඩ් නොකරන නාලිකාවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් වර්තමානයේ ඩිජිටල් යුගයේදී පාරිභෝගිකයන් නිරන්තරයෙන් වැඩි වැඩියෙන් විනෝදාස්වාදය අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ස් අතර මේ ඉල්ලීම් සපුරාලන්න ඔයාලට හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක දිගු කාලීන සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ප්‍රධාන සාධකය වෙන්නේ මෙන්න මේ අඛණ්ඩතාවය. ඔයාගේ වීඩියෝ කාලෝචිත හා ව්‍යුහාත්මක ආකාරයකින් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. මේ සතියකට එක් වීඩියෝවක් හරි අවම වශයෙන් මාසෙකට එකක් හෝ දෙකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඒක ඉතා ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ අප්ලෝඩ් කරන එක කාලසටහනකට අනුව කරන්න පුළුවන්. මේ කාලසටහනෙන් බැහැරව වීඩියෝ අප්ලෝඩ් කරන්න යන්න එපා. ඒක ඔයාගේ කීර්ති නාමයට එහෙම නැත්නම් ඔයාගේ ගුඩ්විල් එකට හානියක් වෙනවා. උදාහරණයක් ඇටියෙද ඔයාගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන නරඹනවා වගේ දෙයක්. ඔයා දන්නවා අද තමා මේ මගේ TV ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කියලා. ඉතින් ඒ ටයිම් එක වෙනස් වුණොත් ඒක පස්සට ගියොත් හරි ඒක කලින් දැම්මොත් හරි ඉතින් ඔයාලා පොඩ්ඩක් අප්සෙට් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ අනුකූලතාවය ඔබේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයාගේ වීඩියෝ එකේ කාලය. සාමාන්‍යයෙන් බොහෝ YouTube වල කාලය මිනිත්තු 4යි තප්පර 4ක් බව වාර්තා වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අලුතෙන් වෙන YouTubers්ලට තමන්ගේ වීඩියෝ එකකට ගන්න පුළුවන් හොඳම කාලය. මෙන්න මේක යාලට golden number එකක් විදිහට සලකනවා. ඉතින් ඔයාලට පුළුවන් තරම් මෙන්න මේ මිනිත්තු 4යි තප්පර 4ක් කියන කාලයට ඔයාලගේ වීඩියෝ එක පිළිගස්සන්න බලන්න. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්. නමුත් ඔබට උත්සාහ කරන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ කාලයත් එක්ක අත්දැක බලීම් කරන්න. ඒ කරලා ඔබේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකද කියලා බලලා ඒ අනුව ඔයාගේ වීඩියෝ පිළිගස්සන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔයාගේ වීඩියෝ එක කෙටි සරල තොරතුරු සහ විනෝදාස්වාදයේ සහිත මිනිත්තු 5කට අඩු කාලයක් සහිත වීඩියෝ එකක් කොහොම හරි කරගන්න පුළුවන් නම් ඒක YouTube එකේ සාර්ථක YouTuber කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සාර්ථක YouTuber කෙනෙක් වෙන්නේ කොහොමද, මොනවද කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් අය මේවා දන්නේ නැහැ, දන්න අය කියලා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මම දන්න මේ සියලුම දේ මම කියලා දෙන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඔයාලට බලන්න පුළුවන්.
Thank you.